අවමංගල්‍ය කටයුතු සිදු කිරීමට මුදල් නොතිබීම හේතුවෙන් 50 හැවිරිදි බිරිඳ මියගිය පසු හොඩ රහසේම 39 හැවිරිදි සැමියා එදිනම රාත්‍රියේදී ගේ පිටුපස වලක් කපා බිරිඳව වල දමා ඇති බවත් මෙම මරණය නීත්‍යානුකූලව සිදු කර නොමැති වීම හේතුවෙන් එම ස්වාමි පුරුෂයා සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට ගත් බව මැදවචිය පොලිසිය කියයි. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ රක්ෂිත රුමේෂ් අත්නායක නැමැති පළවෙනි පටුමග පණ්ඩුක අබේපුර විජේපුර පදිංචි 39 හැවිරිදි අයකි. මියගිය අශෝකාමාලිනී නැමැති කාන්තාව සති දෙකකට වරක් තම මව බැලීමට මැදවච්චියට පැමිණෙන බවත් මීට දින කීපයක සිට ඇය නොපැමිණි බව පවසා ඇයගේ පවුල් ඥාතියෙකු විසින් මැදවච්චිය පොලිසියට පැමිණිල්ලක් කර ඇත. ඒ අනුව මැදවච්චිය පොලිස් ස්ථානාධිපති RMIB රත්නායක මහතා ඒ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර තිබුණි. එහිදී තොරතුරු ලබා දුන් පවුලේ ඥාතියෙකු ඇය භාවිතා කළ ජංගම දුරකථනය මේ වන විට වෙනත් පුද්ගලයෙකු භාවිතා කරන බවද පොලිසියට පවසා ඇත. ඒ අනුව පරීක්ෂණයක් සිදු කරමින් එම පුද්ගලයා මෙම සැවරදි කාන්තාව නීත්‍යානුකූල නොවන විවාහයක් මත අනුරාධපුර ප්‍රදේශයේ එක් නිවසක ජීවත්ව සිට ඇති බවට පොලිසිය කරුණු අනාවරණය කරගෙන තිබුණි. එම ජංගම දුරකථනය හරහා මෙම ස්වාමි පුරුෂයායි කියන 39 හැවිරිදි පුද්ගලයා මැදවච්චියට ගෙන්වා ගැනීමට පොලිසිය කටයුතු කර තිබුණි. ඒ අනුව පෙරේදා එනම් 31 වන දින දහවල් 2:20 පමණ මැදවච්චිය වහමල්ගොල්ලෑව ප්‍රදේශයේ බිරිඳගේ මවගේ නිවසේ සිටියේදී මැදවච්චිය පොලිසිය විසින් මොහුව අත්අඩංගුවට ගෙන ඇත. එහිදී කළ මූලික විමර්ශන වලදී සැකකරු පාපොච්චාරණය කර ඇත්තේ තම බිරිඳට අධික රුධිර පීඩනය ඇති බවත් ඒ බව ඇය පවසා පසුගිය 27 වෙනිදා බෙහෙත් ගෙනවි දෙන ලෙසත් පවසා ඇති බවය. අතේ මුදල් නොතිබුණු මෙම පුද්ගලයා එදින වරුවකට ආසන්න කාලයක් කුලී වැඩ සිදු කර ලැබුණු මුදලින් පෙෂපති ගෙන ආ බවය. අනතුරුව බිරිඳ කුස්සියේ මිරිස් ගල අසල බිත්තියට හේතු වී සිටිනු දැක එම ස්ථානයට විත් බිරිඳට කතා කරන විට ඇය කතා කර නොමැති බවත් අනතුරුව බෙල්ල ප්‍රදේශයෙන් අල්ලා සිටි විට ඇය මියගොස් සිටි බවය. අනතුරුව අතේ මුදල් නොමැතිවීම හේතුවෙන් රාත්‍රී කාලයේ වනතුරු සිට තමන්ගේ බිරිඳගේ ගේ පිටුපස අඩි 4ක් පමණ වලක් කපා තනිවම වල දමා ඇති බවත් සැකකරු පාපොච්චාරණය කර ඇත. ඒ අනුව මෙම මරණය ස්වභාවික මරණයක්ද යන්න පරීක්ෂණ පොලිසිය සිදු කරන අතර එහි වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරු ඊයේ එනම් 31 වන දින සවස අනුරාධපුර පොලිසිය වෙත බාර දීමට මැදවච්චිය පොලිසිය කටයුතු කළේය. මේ වගේ අලුත්ම දේවල් ඉක්මනටම දැනගන්න නොදුටුලොවට YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම අපි වීඩියෝ එකක් දාපු ගාම දැනගන්න එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න අමතක කරන්න එපා.